ආයුබෝවන් ජීවිතයයි නීතියයි මේ ඔබේ සරල නීති සංග්‍රහය අදත් ආවේ අලුත් මාතෘකාවක් ගැන සාකච්ඡා කරන්න නන් නෙවෙයි අද ආවේ අපි පසුගිය වටවල සාකච්ඡා කරපු ඩිවෝස් ලෝ දෙකසාද නීතිය ගැන ඕගොල්ලන්ටම ඇති වුණු ප්‍රශ්න වලට වීඩියෝ එකක් පිළිතුරු වීඩියෝ එකක් වශයෙන් සාකච්ඡා කරන්න අද මම ඔයගොල්ලෝ ගාවට ආවේ ජීවිතයයි නීතියයි මේ ඔබේ සරල නීති සංග්‍රහයයි ගොඩක් අයගේ තියෙන ප්‍රශ්නයක් තමයි දැන් මැරේජ් සර්ටිෆිකේට් එකේ දික්කසාද වුණු කෙනෙක්ව විවාහ වුණොත් මැරේජ් සර්ටිෆිකේට් එකේ ඩිවෝස් වෙච්ච කෙනෙක් කියලා සඳහන් වෙනවාද කියලා ප්‍රශ්නයක් තිබෙනවා සමහර ඒක ඉතින් තමන්ට ඒක පෙන්වන්න කැමති නැති නිසා ගොඩක් අයට ඒක බියක් තියෙනවා මම දික්කසාද වෙච්ච කෙනෙක්ව විවාහ වුණොත් අපේ මැරේජ් සර්ටිෆිකේට් එකේ ඩිවෝස් වුණු කෙනෙක් කියලා හඳුනා ගන්න පුළුවන් සාධකයක් තියෙනවද කියලා ඇත්තටම අපේ ලංකාවේ දික්ක මැරේජ් සර්ටිෆිකේට් එකේ එහෙම සඳහන් කරන්නේ නැහැ දැන් අහනවා විවාහ විවාහද අවිවාහකද කියලා එතකොට අවිවාහකනේ දැන් කොහොමත් විවාහ වෙලා නැහැ නේ ඩිවෝස් වෙලා ඉන්නවට එතකොට අවිවාහක කියලා තමයි ලියන්නේ ඉතින් ඒක අපිටත් කාටත් දික්කසාදද දික්කසාද නොවිච්ච අලුතෙන්ම විවාහ වෙන කෙනෙක් උනත් අන්නේ කොලම් එකේ අවිවාහක කියන කෑල්ල විතරයි ලියන්නේ ඒ හින්දා ප්‍රශ්නයක් ගැටලුවක් ඇති කරගන්න එපා ඊළඟ ප්‍රශ්නයක් තමයි දැන් දෙදෙනා විවාහ වෙලා ඉන්නවා දෙදෙනාට දික්කසාද වෙන්න ඕනේ හැබැයි ඒ දෙදෙනාකින් එක් අයෙකු සිටින්නේ රටින් එතර එතකොට කොහොමද පිට රටේ ඉන්න කෙනෙක් ගෙන් මේ දික්කසාද ගන්න කියලා ගොඩක් අයගේ තියෙන ප්‍රශ්නයක් ඉතින් ඒකට තියෙන එකම මේ පිළිතුර තමයි පවර් ඔෆ් ඇටර්නි එකකින් ඇටර්නි බලපත්‍රයකින් විශේෂිත ඇටර්නි බලපත්‍රයකින් පවරනම වගකීම ලංකාවේ සිටින කෙනෙකුට නීතිඥවරයෙකුට වරියෙකුට වුණත් පවරන්න පුළුවන් නැත්නම් පවුලේ කෙනෙකුට පවරන්න පුළුවන් නඩු කියන්න එහෙම පවරලා අන්න ඒ ආකාරයෙන් ඔබට දික්කසාද නඩුවක තියෙන කරන ක්‍රියාපටිපාටියට අනුව කටයුතු කරන්න සිද්ධ වෙනවා දැන් සමහර ප්‍රශ්න තවත් ඒකෙන් පුළුල්ව ගියොත් සමහරු කියනවා මගේ කාලත්‍රය මං විවාහ වෙලා ඉන්න ස්වාමියා හෝ බිරිඳ පිට රටේ ඉන්නේ මම කොහෙද ඉන්නේ කියලා දන්නේ නැහැ එයයි මමයි අතර කිසිම සම්බන්ධතාවයක් නැහැ ඒක මම කොහොමද දික්කසාද වෙන්නේ කියලා ඉතින් ඒකට දෙන්න තියෙන උත්තරේ තමයි කොහොම හරි එහෙම අපිට يعني එයාව හොයාගන්න බෑයි කියලා දික්කසාද වෙන්න බෑ يعني දික්කසාද කරගන්න විදිහක් නැහැ ඉතින් ඔහුව දැනුවත් වෙන හොට සිතාසි යවන්නවත් අනිවාර්යෙන් ඔහු ඉන්න පදිංචි ප්‍රදේශයේ පදිං ලංකාවේ හෝ පදිංචි වෙලා තියෙනවනේ එහෙ ඇඩ්‍රස් එකක්වත් දැනගන්න ඕනේ ඉතින් ඒ නිසා එහෙම දන්නේ නැහැ කොහෙද ඉන්නේ කියලා දන්නේ නැහැ නෙවෙයි අඩුම තරමේ දන්න තියෙන ඇඩ්‍රස් එකක් හරි දාලා දික්කසාද නඩුව පවරලා ඊට පස්සේ එන දේවල් වලට ඒ මේ පියවරවල් ක්‍රියාත්මක කළ යුතුයි ඊළඟට මේක නම් කොමන් ප්‍රශ්නයක් නෙමෙයි නමුත් තුන් දෙනෙක් විතර වගේ මගෙන් අහලා තියෙනවා ඉන්සෙස් ඒ කියන්නේ තමන්ගේ තහනම් ඥාති සම්බන්ධතාවයන් ගැන මම කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා ඒ කියන්නේ තමන්ගේ අම්මා තාත්තා නංගි සහෝදරී නැන්දා පුංචි ඒගොල්ලෝ සමග ඔබට විවාහ වෙන්න බෑ ඒ ඥාති සම්බන්ධතාවයන් ගැන මම වීඩියෝ එකක් කරලා තිනු මම ඒක ලින්ක් එක මගේ මේ වීඩියෝ එකෙන් දාන්නම් ඒ ප්‍රශ්නේ තියෙන කට්ටිය ඒ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න ඉතින් ඒ තහනම් ඥාති සම්බන්ධතාවය තියෙද්දී හැමෝටම හොරෙන් විවාහ වෙලා නමුත් දැන් දික්කසාද වෙන්න අවශ්‍යයි. අන්න ඒ අවස්ථාවේදී මම ඩිවෝස් කේස් එකක්ද දාන්නේ. අනේ මිස් මට ඒක කියලා දෙන්න. අන්න ඒ අවස්ථාවේදී ඔබ දික්කසාද නඩු කරන ක්‍රමවේදයට නෙමෙයි ඕගොල්ලෝ වෙන් වෙන්න ඕනේ. ඒකට ස්පෙෂල් කේස් එකක් තියෙනවා. ඒක නලිටි ඔෆ් මැරේජ් කියන දික්කසාද මේ සම්බන්ධයෙන් විවාහ නීතිය සම්බන්ධයෙන්ම තිබෙන එක අංශයක් ඒ ස්පෙෂල් ලෝ එකට අනුව ඕගොල්ලෝ දික්කසාද වෙන්න ඕනේ ශූන්‍ය විවාහය නඩුකරයකින් ඔබ වෙන් වෙන්න ඕනේ ඇයගේ එතකොට එතනදී දික්කසාදයකින් ඔබට වෙන් වෙන්න බෑ අන්න ඒ ආකාරයේ තහනම් නීති ඥාති සම්බන්ධතාවයකින් විවාහ වුණු කෙනෙකුට මේකත් හරිම කොමන් ප්‍රශ්නයක් වයස අවුරුදු 17 සම්පූර්ණ වෙච්ච ගමන්ම මට විවාහ වෙන්න පුළුවන්ද ඇත්තටම වයස අවුරුදු 17 සම්පූර්ණ
තරුණයි කියන්නේ වැඩිහිටියෙක් නෙවෙයි. අපේ ලංකාවේ නීතියට අනුව වයස අවුරුදු 18 වෙන්න ඕනේ විවාහ වෙන්න. ඉතින් කෙටිම උත්තරේ තමයි බෑ. වයස අවුරුදු 17 සම්පූර්ණයි කියලා ඔබට විවාහ වෙන්න නීතියෙන් අවසර දෙන්නේ නැහැ. ඉතින් 18 වෙනකම් ඔබට සිටින්න අවශ්‍ය වෙනවා. දැන් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි වෙඩින් එකයි සෙරමෝනියල් එකයි මැරේජ් රෙජිස්ට්‍රේෂන් එකයි කියන මේ වචනවල තේරුම තේරෙන්නේ නැහැ. ඇත්තටම මැරේජ් රෙජිස්ට්‍රේෂන් එකක් කියන්නේ විවාහ ගිවිස ගන්න ඉවිස ගැනීම. ඒ කියන්නේ අනිවාර්යෙන් රෙජිස්ට්‍රාර්වරයෙක් ඕනේ, සාක්ෂිකාරයෝ දෙන්නෙක් ඕනේ. ඒ වගේම ඔබ සහ ඔබ විවාහ වෙන්න බලාපොරොත්තු වෙන කෙනා සිටින්න ඕනේ සහ අනිකුත් පාර්ශවයේ සිටින්න ඕනේ. එහෙම අත්‍යවශ්‍ය නැහැ. ඒ අය තමයි අත්‍යවශ්‍ය. ඒක තමයි රෙජිස්ට්‍රේෂන් එකක් කියන්නේ. ඒක හරිම බලාන්විතයි. ඒක මැරේජ් එක හරිම බලාන්විතයි. ඒ වගේම ඒක ඩිවෝස් එක ඒකෙන් වෙන් වෙනවා නම් අනිවාර්යෙන් ඩිවෝස් එකකින් තමයි වෙන් වෙන්න ඕනේ. ඊළඟට වෙඩින් එකක් කියන්නේ මොකක්ද කියලා ගොඩක් අය අහනවා. සමහර වෙලාවට වෙඩින් එක ඇතුළෙදීම, කියන්නේ විවාහ උත්සවයේ ඇතුළෙදීම මැරේජ් රෙජිස්ට්‍රේෂන් එකක් කරනවා. අපි දැකලා තිනවා පෝරුවෙන් බැහැලා යනකොට ඒ මැරේජ් රෙජිස්ට්‍රේෂන් එක කරනවා. ඒ වගේම පල්ලියෙන් ආවට පස්සේ මැරේජ් රෙජිස්ට්‍රේෂන් එක කරනවා. ඉතින් ඒ හින්දා ගොඩක් අයට මේ දෙකේ වෙනස හඳුනා ගන්න බැහැ. ඉතින් වෙඩින් එකක් කියන්නේ සෙරමෝනියල් එකක්. තමන්ගේ තමන්ගේ ගෙදරින් තමන්ගේ මවගෙන් පියාගෙන් එන ආගමික චාරිත්‍ර ඒක සංස්කෘතික සාධක මත සෙරමෝනියල් වෙඩින්ස් කරනවා. ඒක ඒ වගේම පෝරු නැත්තම් කතෝලික අය පල්ලියේ ආගමික අය ඒ කරන ක්‍රමවේදයන් තියෙනවා. ඒ වගේම තැල්ලක් වඳිනවා මේ Hindu ආගමට අනුව. අන්න ඒ වගේ සෙරමෝනියල් වෙඩින් තියෙනවා. ඒක චාරිත්‍රානුකූල. ඒක ඒ අපිට පුළුවන් චාරිත්‍රානුකූලව විවාහ වෙලා ඊට පස්සේ නීත්‍යානුකූලව රෙජිස්ට්‍රේෂන් එකක් විවාහ ලියාපදිංචියක් කරන්න නැත්නම් ලියාපදිංචි කරලා චාරිත්‍රානුකූල විවාහයක් සිද්ධ කරගන්න පුළුවන්. ඊළඟට තියෙන ප්‍රශ්නයක් තමයි එන්ගේජ්මන්ට් කියන්නේ මොකක්ද කියලා. එන්ගේජ්මන්ට් එකක් කියලා නිකන් නීතියෙන් සඳහන් කළා නැහැ. නමුත් මගේ තියෙන දැනුම අනුව මම කියලා දෙන්න. එන්ගේජ්මන්ට් එකක් කියන්නේ හුදෙක් මුදුමාරු කිරීම, පොරොන්දු වීම. මගේ කලින් වීඩියෝ එක සඳහන් වෙලා තියෙනවා විවාහ පොරොන්දු කඩකලොතින් ඔබට කළ යුතු දේ, නීතියෙන් කළ යුතු දේ මොනවද කියලා සාකච්ඡා කරන වීඩියෝ එකක්. අන්න ඒ වීඩියෝ එකත් ඔගොල්ලෝ බලලා දැනුවත් වෙන්න. රෙජිස්ට්‍රේෂන් එකක් කියන්නේ සෝරි මේ එන්ගේජ්මන්ට් එකක් කියන්නේ හුදෙක් තමන්ගේ දෙමව්පියන් සහ තමන්ගේ ඥාති පාර්ශවයේ සහ ස්වාමි බඳින්න ඉන්න ස්වාමි පුරුෂයාගේ ඥාති පාර්ශවයේ එකඟ වෙලා එක ගෙදරක මුදු මාරු කිරීමක් පමණයි. එතනදී ලියන් චාරිත්‍රානුකූල දේවල් සිද්ධ වෙන්නේ නැහැ. රෙජිස්ට්‍රේෂන් කරන්නේ නැහැ. ඒක හුදෙක් අනවුන්ස්මන්ට් එකක් කියනවා අපි මේ නවෝදිනයකින් විවාහ වෙනවායි කියලා. අන්න ඒක යම්මාකාරයෙන් බලාන්විත වෙනවා. ගොඩක් වෙලාවට මේක මැරේජ් ප්‍රොපෝසල් වලදී සිද්ධ වෙනවා. නමුත් ආදරය කරලා විවාහ වෙන යුවළවලුත් මුදු මාරු කරලා ඒ වගේ තමන්ගේ ජීවිතේ මතක සටහනක් විදිහට මේ කටයුතු කරනවා. නමුත් මේක අත්‍යවශ්‍ය කාරණාවක් නෙමෙයි. මුදු මාරු කිරීමෙන් නීතියෙන් නම් අපි බලන්නේ මුදු මාරු කරනවා කියන එක මගේ කලින් වීඩියෝ එකේ සඳහන් වුණා. ඥාති පිරිස ඉදිරියේ යහළු යෙහෙළියන් දෙපාර්ශවයේ යහළු යෙහෙළියන් ඉදිරියේ අසල්වැසියන් ඉදිරියේදී මෑ හා ඔහු සමග විවාහ වීමට බලාපොරොත්තු වෙන පළවෙන ඔෆිෂියල් අනවුන්ස්මන්ට් එක පළවෙන මුලින්ම කියන අනවුන්ස්මන්ට් එකක් විදිහට තමයි කියන්නේ. හැබැයි මේ කාලවකවානුවලදී යම් යම් දෙපාර්ශවයේ අතර පොරොන්දු කඩවීම් එකඟතාවයන් නැතිවීම එක්ක ඒ අයගේ තියෙන අපාඩු ලාභ මත ප්‍රශ්න ඇති වෙලා විවාහ පොරොන්දු කඩ කිරීම සම්බන්ධයෙන් වන්දි ගන්න නඩුත් තියෙනවා. කලින් වීඩියෝ එකක මම ඒ ගැන සාකච්ඡා කරලා තියෙනවා. ලින්ක් එක තියෙනවා උඩ. ඕගලන්ට පුළුවන් ඒකත් ලින්ක් නරඹන්න. ඊළඟට තිබෙන ප්‍රශ්නයක් තමයි ගොඩක් දෙනාට මේ අනේ මම විවාහ වෙන්න බලාපොරොත්තු වෙන පුද්ගලයා කලින් විවාහ වෙලා තියෙන පුද්ගලයෙක්ද කියලා කොහොමද හොයාගන්නේ? මේක ගොඩක් දෙනකොට ප්‍රේම සම්බන්ධතාවයෙන් ඇතිවන විවාහයකට යනකොටත් සහ මේ කාලවකවානුවලදී මැරේජ් ප්‍රොපෝසල් එකකින් විවාහයට යන අයටත් තියෙන ගොඩක් තියෙන ප්‍රශ්නයක් තමයි බයක් තියෙනවා දැන් කාලේ විවාහ වෙන්න. ඒ තරම් දික්කසාද නඩු තියෙනවා, පොරොන්දු කඩ කිරීම තියෙනවා, වංචා තියෙනවා. අන්න ඒ නිසා ගොඩක් අයට තියෙන ප්‍රශ්නය තමයි අපි කොහොමද මේ පුද්ගලයා කලින් විවාහ වෙලාද කියලා හොයාගන්නේ.
ඉතින් ඇත්තටම ඒක හොයාගන්න අමාරුයි. අඩුම තරමේ නඩුව අංකයක්වත් තියෙනවා නම් අපිට හොයාගන්න පුළුවන්. ඉතින් නීතියෙන් එහෙම හොයාගන්න බැරි නිසා තමයි ඔය මේ ආකාරයෙන් ඒක ලොකු අඩුපාඩුවක්. මේ ආකාරයෙන් මේ ප්‍රශ්න රාශියක් මතුවලා තිබෙන්නේ. මම දන්නේ නැහැ අපේ ලංකාවේ කවදා හරි කම්පියුටර් සිස්ටම් එකක් ආවොත් මැරේජ් එක සම්බන්ධයෙන් මැරේජ් සර්ටිෆිකේට් එක සම්බන්ධයෙන් මේ ගොඩාක් ප්‍රශ්නවලට විසඳුම් ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ විසඳුම් ලැබෙයි. නමුත් තියෙන එකම ප්‍රශ්නේ තමයි එහෙම හොයාගන්න බෑ. එහෙම හොයාගන්න හෝඩුවාවක් තියෙනවා නම් විතරමයි ඔබට හොයාගන්න පුළුවන්. ඉතින් මම හිතනවා කෙටි ප්‍රශ්න වුණත් මේවා ඉතාමත් මනසේ වැඩ කරන හරිම බැරෑරුම් ප්‍රශ්න බවට පත් වෙනවා. ඉතින් මම හිතනවා හොඳ පිළිතුරක් ලැබුණා කියලා මේ පිළිතුරු වීඩියෝ එකදී. ඉතින් රැඳී සිටින්න ඉදිරි දිනවලදී ඉතාමත් වටිනා කාලෝචන මාතෘකා සාකච්ඡා කරමින් ඕගලන්ගේ නීතිමය දැනුම වර්ධනය කරන්න මම බලාපොරොත්තු වෙනවා. රැඳී සිටින්න මේ ඔබේ සරල නීති සංග්‍රහය ජීවිතයයි නීතියයි. අයිබෝවන්.